ගාල්ල කොට්ටවගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රැඳවියෙකු පසුගිය දෙසැම්බර් මාස 16 වෙනිදා ගාල්ල බන්ධනාගාරයට යොමු කර තිබුණේ මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්. බියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. බියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ දින කිහිපයකට පසු එම රැඳවියා උණුරුකී තත්වෙන් පෙළී ඇති අතර ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙම රැඳවියා ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහුගේ ඇන්ටිජන් සහ බ්ලඩ් කල්චර් පරීක්ෂා මගින් එය මෙනින්ජයිටිස් බවට දැනට තහවුරු කරගෙන තිනවා. දැනට පවතින රෝගී තත්ත්වය රෝගී ලක්ෂණ සහ සායනික ප්‍රතිඵල අනුව දැනට මෙනින්ජයිටිස් බවට තහවුරු කරගෙන තියෙන නිසා ගාල්ල බන්ධනාගාරයේ සියලුම රැඳවියන්ට මේ වන විට ප්‍රතිජීවක ඖෂධ ලබා දීත් සියලුම කාර්ය මණ්ඩල සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීත් සියලුම සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු මේ වෙනට තහවුරු කරලා තියෙනවා. දැනට වෙනත් කිසිදු රෝගියෙක් මේ රෝග ලක්ෂණ සහිතව වාර්තා වෙන්නේ නැහැ. මොළේ වුණ රෝගිය වැළඳීම හේතුවෙන් මාතර බන්ධනාගාරයේද රැඳවියන් තිදෙනකු පසුගිය දෙසැම්බර් මාස 22 වෙනිදා සිට 31 වෙනිදා අතර කාලය තුළ ජීවිතක්ෂයට පත්ව තිබුණා.